ഇങ്ങനെ പ്രശ്നമാക്ക සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කරන ළමයි දැන් විශේෂයෙන් ක්‍රිකට් කරන ළමයි හරිම මේ චියර්ෆුල් ඒගොල්ලන් හරිම මේ ඇක්ටිව් ඒ වගේම කට්ටියත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි දැන් ඇයි මේ කට්ටිය ඉනා වෙන්නේ නැත්තේ දැන් ඔයාලා අපිට එක තරහද තරහද අපිට එක තරහද ඈ නැද්ද නෑනේ බෝලේ තරහයිද එයා නෑ නෑ එයා ඉනා වෙච්ච ගමන් බෝලේ ගෙඩිය වගේ ඔව් හරි අපි ඊළඟට යමු එහෙනම් කැප්ටන් ළඟට හරි සින්දුවා ක්ලාසික් කරගන්න ඔව් ඔන්න වට වෙලා දෙන සින්දුවා ක්ලාසික් කරගන්න ක්ලාසික් කරන්න කටියත් එක්ක කතා කරලා ඔක්කොම කියන්න පුළුවන් සින්දුවා ක්ලාසික් කරගන්න හරි කැප්ටන් ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න කමක් නැද්ද හාද දත් පෙන්ලා hina වෙන බණ ඉස්සලා ඔයා එලා පාසලක් නේ මම හිතාගන්න බැරි ඇයි මේගොල්ලෝ hina වෙන්නේ නැද්ද කියලා ලස්සන hina වෙලා කැමරාවට ලස්සන ප්‍රශ්නයක් අහන්න එතකොට එනවා ලස්සන ප්‍රශ්නයක් දහන්න ඕනේ දැන් මම ලස්සන මුලින්ම අහන්න ලස්සන එක ලස්සන ප්‍රශ්නයක් මෙහෙම අහන්න ඔයා ලස්සනයි කියලා කවුද කියලා තියෙන්නේ මෙතනින් කවුද නෑ කවුරුත් කියන්නේ නෑ අම්මා කියලා නේද ලස්සනයි මගේ පුතා මගේ ලස්සන පුතා මගේ චූටි පුතා කියලා කියන්නේ නැද්ද අම්මා කියන්නේ අම්මා කියන්නේ ඒක තමයි ඇහුවේ ඒක තමයි අහන්නේ මේ තාත්තා තාත්තා කියලා තියෙනවා අන්තර තව කවුද ෆැමිලි එකේ ඉන්නේ අක්කයි අක්කගේ අක්කත් කියනනේ මගේ චූටි මගේ ලස්සනයි කියලා එහෙම කියලා නැත්නම් අක්ක ටොප් වයින්වද කියනවා හරි අක්ක මලිට කොච්චර ආදරේද ප්‍රින්සිපල් ටීචර්ස් ලගේ මේ හැමෝගෙම ඔයාලට මේ ක්‍රිකට් ටීම් එකට ලැබෙන සපෝට් එක කොයි වගේද? ලොකු සපෝට් එකක් අම්බේනා අපිට ට්‍රාන්ස්පෝටේෂන් එහෙම හොඳට දෙනවා. හැම එකට මේ මැච් එකට එහෙම සපෝට් කරනවා. හරි අපි විශේෂයෙන්ම කතා කරොත් කෝච් ගැන කියනකෝ මේ දැන් ක්‍රිකට් ටීම් එකකට නැත්නම් ඕනම ටීම් එකකට මේ කෝච් කෙනෙක්ගේ කැපවීම නැත්නම් ඒ ටීම් එකට දුර යන්න අමාරුයි. නැත්නම් ළමයින්ට ඒගොල්ලන් කම්ෆර්ටබල් නැහැ. ඒගොල්ලන්ට අමාරුයි ප්‍රැක්ටිසස් වලට එන්න. මොකද ඒගොල්ලන් කැමතිත් නැහැ. ඒතර මොකද කෝච් කෙනෙක් හොඳ නැත්නම් එහෙම කැමති නැහැ එහෙම කරන්න. එහෙමනේ. හරි නේද? හැබැයි ඔයගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. කොහොමද ඔයාලා කෝච් ගැන විශේෂයෙන්ම අපි මතක් කරොත්? ඔව්ද කර කැප වෙන අපේ ටීම් එක වෙනුවෙන්. ආ. මැච් එකට ගොඩක් සපෝට් එකක් දෙනවා. අපිට ගේම්ස් ඇචීව් කරන විදිහ හොඳට කියලා දෙනවා. ඒ වගේම දැන් කියනකෝ මේ මොන වගේ අවවාද දෙන්නේ මොන වගේ උපදෙස් දෙන්නේ කෝච් වලට? හොඳට සෙල්ලම් කරන කියනවා. කොහමාරි හොඳ තැනකට එන්න කියනවා. හරි මේ අපි කැප්ටන් ගෙන් අහමු මේ මේ කට්ටියට මොනාගේ නික්නේම්ස් තියෙන්නේ කියලා. ආදරේට මොනා කියලාද කියන්නේ ඒක? අපි අතනින් දම්ම කියාගෙන එමු. අතනින් පටන් ගත්තද? හරි යන් තරිය කියලා. හරි අයේ තිනා වෙනවා. ඒ තිනා වෙනවා. හරි ෂෝ. ඊළඟට? එයාට කවි කියලා කියන්නේ. කවි? ආ. එයාගේ නම කවිෂද? ආ හරි. ඊළඟට? සුසා කියලා කියනවා. සුසා. මතකද කලින් කිව්වනේ දැන් නික්නේම් නැහැ කියලා? නික්නේම් නැහැ කියලා. හරි ඊළඟට? ගේම්ස් කැප්ටන් මුකුත් කියන්නේ බයයිනේ. යාර චාමි කියලා කියන්නේ. චාමි කියලා කියන්නේ. හරි. ඔයාලට කියන්නේ මොකද්ද? යාර මොකද කියන්නේ? යාර මොකද කියන්නේ? ජොංග. මොකද? මොකද්ද? 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 කිසි ප්‍රශ්නයක් කියන්න මොකද්ද? ඔයාලේ බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයා වෙනුවෙන්. කියන්න මොකද කියන්නේ? ඈ? මේ ලොකු රියැක්ෂන් එකක් කැප්ටන්ට බය වුණා. හරි අපි අර මල්ලි ගමු. එයා බය නැතුව කියයි. මොකද්ද? කැප්ටන්ට කියන නම මොකද්ද? කැප්ටන්ට මොකද්ද කියන්නේ? ජොංගා කියලා. ජොංගා කියලා. ජොංගා කියලා. කියුට් නමක් හරි මේ. ඒක තමයි ලස්සනම නම. හරි ඊට පස්සේ මෙයාට මොකද කියන්නේ? මේ ලස්සන නම් ටිකක් තියෙනවා මේක අපිට කියන්න නෑ මේක. මේ ලස්සනම නම් ටික මේ කියන්න. කියන්න මොකද යාර ආදරේට කියන්නේ ඔයගොල්ලෝ? ඈ කවු කියලා කියන්නේ. කවු? කවු? ආ කවු. ආ හරි 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 කවු කවු. ඊට පස්සේ ඊළඟට හරි සචින් පෙරේරා කියන්නේ. සචින් පෙරේරා. සම්පූර්ණ නම් කියලා. ආ ඊට පස්සේ
ඇරගෙන පරවියා ගිරකි. පරවියා කෝබලන්න මූණ කෝබලන්න අනේ පරවියෙක් වගේමයි. ඊළඟට චූටි බලන්නම ගන්න කියන්නේ. සමී කියලා කියන්නේ. සමීර්. සමිල්. සමී. සමී ආ සමී. හරි. දැන් අපි මෙතනින් නැවතුනේ. හරි. අපි ඊළඟට යන මොකද්ද? කවුද යාර කියන්නේ? මොකද්ද මම අමතකුණා නම. මොකද්ද? කව් හරි 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 කියන්න හරි නම් මොකද? කවමින දිනුෂ. කවමින දිනුෂ. හරි. කවමින කියන්න අපිට හරි ඉස්ලාම් ක්‍රීඩ ගන්න ගත්තේ කොයි කාලෙන්ද? ග්‍රේඩ් 5 වලදී තමයි පටන් ගත්තේ. ග්‍රේඩ් 5 වලදී පටන් ගත්තා. දැන් කීවසරද ඉන්නේ? දැන් ග්‍රේඩ් 11. ග්‍රේඩ් 11 එකනේ අවුරුදු 6ක් ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවා. දැන් ග්‍රේඩ් 5 වලදී ඉස්ලාම ගෙදරින් ගිහින් ඇහුවාම ක්‍රිකට් ප්ලේ කරන්න යන්න ඕනේ, මට ප්‍රැක්ටිස් යන්න ඕනේ, මට ක්‍රිකට් කෙනෙක් වෙන්න ඕනේ කියලා. කාටද ඉස්ලාම් කිව්වේ එහෙම කියලා? අම්මට තාත්තට? අම්මට. අම්මට කිව්ද? අම්මා මොකද කිව්වේ? අම්මා කිව්වා යන්න එහෙමයි. යන්න කියලා කිව්වා. දැන් එතකොට එදා ඉඳලා අද වෙනකම් මේ අවුරුදු 6 ඇතුළත අම්මයි තාත්තයි කොයි වගේ සපෝට් එකක් දීලා තියෙන ක්‍රිකට් මේ කැරියර් එකට? ලොකෝ සපෝට් එකක් දීලා තියෙනවා. අම්මයි තාත්තා හැම දෙයක්ම උදව් කරේ. ලොකෝ සපෝට් එකක් දීලා තියෙනවා. එතකොට ඒත් එකම කියන්නේ ඉස්කෝලෙන් කොයි වගේ සපෝට් එකක්ද හම්බෙන්නේ කියලා? මැනේජ්මන්ට් එකේනොයි කෝච් කෙනොයි අනිත් සර්ලා ටීචර්ලා ඉන්න ලොකෝ සපෝට් එකක් හම්බෙනවා. ඒගොල්ලින් තමයි අපිට ඉන්දියන් ටූර් එක යන්න හම්බුනේ. කොහෙද? ඉන්දියන් ටූර් එක. ඉන්දියන් ටූර් එකක් ගියා. හරි. ඒක ගැන විස්තර කියන්න කොහෙද? මොකෝ උනේ මැච් එකට? චැම්පියන්ස් වුණා. වව්! කො ක්ලැප් එක කො ක්ලැප් එක කොනේ තමන්ටම ගන්නවා. ඇත්තටම ෂෝක්. හරි. කාත්තික දොලනේ කොහෙද ගියේ ඔයාලා ඉන්දියාවල? කොහෙද කවුද ටීම් එක? බැංගලෝ තමයි ගියේ. බැංගලෝ හිටියේ. හා හා. ක්ලබ්ස් එක තමයි ගහුවේ. ක්ලබ්ස් එක සෙල්ලම් කරා. චැම්පියන්ස් ලැබුණා. වා! ඒ කියන්නේ අපේ ලංකාවේ නම අපේ ඉස්කෝලේ නම ජාත්‍යන්තරයට ගෙනිච්ච ක්‍රිකට් ටීම් එකක්. ඒක තමයි එක නෙමෙයි අපේ කතා කරන්නේ. I get college එකේ ක්‍රිකට් ටීම් එක ඉස්කෝලේ නම රටට විතරක් නෙමෙයි ලෝකයටම අරන් ගිහිල්ලා තියෙනවා. I think ඒක ගොඩක් වටින දෙයක්. ඇත්තටම ඉස්කෝලේ ආඩම්බර වෙන මැටි ඔයාලා ගැන ඇත්තටම. හරි මල්ලියෝ ඊළඟ එක්කෙනා කවුද නම? සචින් පෙරේරා. සචින් පෙරේරා. සචින් පෙරේරා. හරි කියන්න සචින් තෙන්දුල්කර් වගේ නිකන්. කියන්න අපිට මේ එහෙම මූඩ් එකක ඉන්නේ. දැන් ඔයත් ගියාද ඉන්දියට හොය එක? ඔව්. දැන් ඔයාලා ඉස්කෝලේ රිප්‍රසන්ට් කළා. ශ්‍රී ලංකාව රිප්‍රසන්ට් කළා. වෙන කන්ට්‍රි එකකට ගිහිල්ලා කියන්නේ ඔගලම් ප්ලේ කරද්දි මොනාගේ හැඟීමද තිබ්බේ? මුල්ම මැච් ටික නම් පොඩ්ඩක් බය වුණා. ඊට පස්සේ කන්ෆිඩන්ස් ආවා අපිට. ඕ! අක්කම කන්ෆිඩන්ස් තිබ්බද? චැම්පියන්ස්ලා වෙන්නම අපිට කන්ෆිඩන්ස් තිබ්බා. ග්‍රේට්. හරි කීවසර දින්නේ? ග්‍රේට් 10. ආනේ. ග්‍රේට් 10. දැන් මේ අයියලගෙන් කොයි වගේ සපෝට් එකද මල්ලට හම්බෙන්නේ? ලොකු සපෝට් එකක් හම්බෙනවා. ඉස්සරහට ඔක්කක් දෙකක් අනිනානේ. ඔව්. කවුද කැප්ටන්ද, වයිස් කැප්ටන්ද, ගේම්ස් කැප්ටන්ද වැඩියෙන් ඔකු දීලා තියෙන්නේ? මොකක් හරි වැරදි වැඩක් කරනවා දැක්කොත් කවුරු හරි ඇඩ්වයිස් කරනවා. වැඩියෙන් වැඩියෙන්ම ඔකු ගාල දෙන කාගෙන්ද? කැප්ටන්ගේ. කැප්ටන්ගේ. කවුද මෙතන සැරම? වසම කවුද? කැප්ටන්. කැප්ටන්. ආ අර රොරොන මෙතන. හරි අපි යම් පරවිය ළඟට. පරවියා. අහන්නක පරවියගේ මොන? පරවියා පරවියා කියන්නකෝ. ඉතින් ඔයාට මේ ටීම් එකත් එක්ක ගෙවන කාලය කොහොමද දැනෙන්නේ? ගොඩක් ෆන්. හහා. හොඳයි ඉතින්. ඇත්තටම දැන් සමහරක් වෙලාවලට හැප්ලේ කරපු හැම මැච් එකක්ම දිනා නැති අවස්ථා ඇති, පැරදිච්ච අවස්ථා ඇති. ඒ වෙලාවෙදි කොහොමද ඔයගලන්ගේ පරාජය බාරගන්නේ? එහෙම ඉතින් ලොකුවට ඒව හිතන්නේ නැහැ. ඉතින් අපි ඒකෙන් ඉතින් වැරදිච්ච දේ ඉගෙන ගන්නවා. ඉස්සරහට ඉතින් හොඳට කරන්න කියලා හිතා ගන්නවා. ඒ එකම දැන් අයිගේට් කොලෙජ් එකේ ඕගලන් වෙනුවෙන් ගොඩාක් ෆැසිලිටීස් තියෙනවා. ක්‍රිකට් ප්ලේයර්ස්ලා විදිහට හොඳ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, හොඳ කෝච් කෙනෙක් තියෙනවා. ඉස්කෝලෙන් ටීචර්ස්ලාගේ මැනේජ්මන්ට් ඒ බෝඩ් එකෙන් ඒ වගේම කෝච්ගේ කොහොම ධෛර්යයක්ද ඕගලන්ට ලැබෙන්නේ? අපේ මැනේජ්මන්ට් එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ටීචර්ස්ලා අපේ හොඳ කෝච් ගොඩක් උදව් කරනවා. ඉස්කෝලෙත් ඉතින් හොඳට මේ උදව් කරනවා ගොඩක්. ඒ වගේම දැන් ඔය හැම දෙයක්ම කරන්නේ ගෙදර අම්මයි තාත්තයි ලොකු සපෝට් එකක් දෙන්න ඕනේ නේද? ඇත්තටම කැමතිද ක්‍රිකට් ප්ලේ කරනවට? ඔව්. කැමති. මුකුත් බය ඉන්නේ නැහැ. ප්‍රැක්ටිස් මයි පාඩම් කරන්නේ නැහැ. එහෙම මුකුත් නැහැ. නැහැ, එහෙම නැහැ. ඒ කියන්නේ ඔකම ගානට කරනවා. ඔව්. අෂා, හොඳ ළමයි නින්නේ නේද? හරි, යමු බට්ටගාවට. මොකද නම? සමිදු. සමිදු කීවසර දින්නේ? 8. 8 අනා. මේ පැත්තෙන් තව කාට සින්දු කියන්න පුළුවන් කෝනද? ඒ මෙයාටනේ. නෑ නෑ ඔයාට. හරි මේ පැත්තෙන් කියන්න පුළුවන් කියලා ලෑස්ති වෙන්න. මේ පැත්තෙන් කියන්න පුළුවන් කියලා ලෑස්ති වෙන්න. අපි ඊළඟට එනවා. දැන් මට කියන්න ටීම් එකේ ඉන්න චූටි මෙක්කෙනා ඔයාද ඔරෙඩි පොඩි අයත් ඉන්නවද? ටීම් එකේ ඉන්න චූටි මෙක්කෙනා ඔයාද ඔරෙඩි පොඩි අයත් ඉන්නවද? ඔව් ඉන්නවා. චූටි අය ඉන්නවා. දැන් අද මෙතන ඉන්න චූටි මෙක්කෙනා ඔයාද?
ග්‍රේඩ් 18 ඔයා විතරයි නේද? අනිත් ඔක්කොම අයියලා නේද? ඔව්. දැන් අයියලාත් එක්ක ක්‍රිකට් ප්ලේ කරද්දි ටූර්නමන්ට්ස් වලට ගිහාම අයියලා ඔයාලට ඔයාලට පොඩි කඩේට මොනවද කියලා දෙන්නේ? ප්ලේ කරන දැන් ඔන්න මැච් එක දැන් තව ටිකකින් පටන් ගන්නවා. තව 30 මිනිත්ස් වලින් මැච් එක පටන් ගන්නවා. එතකොට කැප්ටන් ඇවිල්ලා හරි ගේම්ස් කැප්ටන් හරි වයිස් කැප්ටන් හරි ඇවිල්ලා ඔයාලට මොනවද කියන්නේ? මිස්ටේක්ස් කරන්න එපා කියනවා. හොඳට ප්ලේ කරන්න කියනවා. තව යාසේ විතරයි කල්පනා කරනවා. මොනවද කියන්නේ? ඔයා ගියාද tour එක? ඔව්. ඉන්දියාව ගියාද? ඉන්දියාව ගිහලා මොනවද අරගෙන ආවේ? බැට් එකක් අරන් ආවද? එහෙනම් මොනවද ගෙන ආවේ? චොක්ලට් ගෙන ආවද? ඈ කොච්චර චොක්ලට් ගෙන ආවද? ටිකක් ගෙන.